අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධීන රූපහානි සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත බුදුන් වැඩිය කැලණි පුදබිමේදී අගමැති මහින්ද හෙට දියුරුම් දෙන්න සූදානමින් අති විශිෂ්ට ජනවරමට අගමැති මහින්දට ලෝක නායකයන්ගෙන් හදපිරි පැසසුම් කකුලෙන් ඇද්දේ නැත්නම් තත්වය වෙනස් වෙන්න තිබුණා පරාජය ගැන සජිත්ගේ කතාව තිරසර සාමයක් ඇතිකර දෙමළ ජනතාවගේ ගැටලු වලට විසඳුම් දෙන පාර්ශවයට සම්බන්ධයෙන්ගේ සහාය බේරුට් පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් 15ක් තුවාල ලබද්දී 285ක් මව්බිමට ගේන්න විශේෂ ගුවන් යානයක් කේරළේ ගුවන් අනතුරක් 18ක් මරුට නවවන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ දියුරුම් දීමට නියමිතයි. දියුරුම් දීමේ උත්සවය පැවැත්වෙන්නේ කැලණිය රජ මහා විහාරස්ථානයේදී. राजपक्ष महता मेरठ नववन पार्लिमेंतुवे अग्रामात्यवरया लेस दिवरुंदीम सिदुवन्ने जनाधिपति गोटाबिह राजपक्ष मैतिमा इदिरियेदी मेलियत्त मैतिवरण कोट्टहासे नियोजनय करमिन पार्लिमेंतुवट पिविसि महिंद राजपक्ष महता 2001 वसरेदी विपक्ष नायकवरया लेसत् इन अनतुरुव 2004 वसरेदी अग्रामात्यवरया लेसत् कटियुतु कला मेरठ पस्वन विधायक जनाधिपति दूरेट पत्व महिंद राजपक्ष महता देवतावक इम दूरे दरमीन वसर तिहक युद्ध मौबिमेन तुरान किरीमट खटियुतुगले सियलु रट वैसियांगे आदरे सह गौरवे दिना गनिमे दिदहस दहाट वसरे ओक्तोबर 26 वडदा दिन 52 आंडुवे अग्रामाध्यवर्याले सद खटियुतुगल महिंद राजपक्ष महता පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලැබූ විශිෂ්ට ජයග්‍රහණයෙන් පසුපත් කෙරුණු රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙසද දියුරුම් දුන්නා. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සානීතියට අනුකූලව අවංකව ඉටු කරන බවටද ශ්‍රී ලංකා ජන රජයට පක්ෂපාත වන බවද මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ගෞරව බහුමානී ප්‍රතිඥා දෙමි. महिंद राजपक्ष महता हेट दिनये नव अग्रामात्य धूरे दियुरुम देने सिउवन वरटाय ए महता दियुरुम दीमेन पसु नव अमात्य मंडले पिलिबंद सलसुम किरीमट नियमित बवाय वार्ता वन्ने दियुरुम दीमे उत्सवे स्वाधीन रूप वाहिनी वसंतम टीवी लखन सह वसंतम एफएम ओसे सजीवव समकामी विकाशयक लेस गेनेमट स्वाधीन रूप वाहिनी माध्य जालय खटियुतु योदा तिबेनवा අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මෙහෙවර සහ දේශපාලන ගමන් මඟ පිළිබඳ සැකසූ ජනහඳ විලපිපිසිය පත විශේෂ වැඩසටහන මෙම සජීව විකාශයේ නනතුරුව ස්වාධීන රූප වාහිනිය ඔස්සේ විකාශය කෙරෙනවා. ජනහඳ විලපිපිසිය පත මේ අතර නව පාර්ලිමේන්තුව ලබන 20 වනදා රැස්වීමට නියමිත අතර එහිදී කතානායකවරයා තෝරාපත් කර ගැනීම ඇතුළු නව පාර්ලිමේන්තුවට අදාළ කටයුතු කිහිපයක් සිදු කෙරෙනු ඇත. 2020 මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ විශිෂ්ට ජයග්‍රහණයට ලෝක නායකයින් රැසක් සුභාශිංසන එක් කර තිබෙනවා. ऑस्ट्रेलिया अग्रामात्य स्कॉट मॉरिसन महता सुबपेतुम मेक्कल बाव अग्रामात्य महिंद राजपक्ष महता ट्विटर पणिविडयक मगिन सदहन करतिबेनवा ऑस्ट्रेलिया अग्रामात्य वरयाटद महिंद राजपक्ष महता स्तुतिय पलकला लबागत विशिष्ट मैतिवरण जयग्रहणयट सुबपेतीम सदह पाकिस्तान अगमति इमरान खान अग्रामात्य महिंद राजपक्ष मैतिमा वेत दुरकथन एमतुमक लबा दीतिबेनवा एहिदी पाकिस्तान अग्रामात्य वरया प्रकाश कर सियलु अंशयन हिदी श्रीलंकावट सहाय दीमट सूदानम बवाय
එමෙන්ම හැකි පළමු අවස්ථාවේ පාකිස්තානයේ සංචාරය කරන ලෙසද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාද පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලද ජයග්‍රහණයට ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මැතිතුමාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සුබපැතුම් එක් කර තිබු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා නිල ට්විටර් ගිණුමේ සටහන් කර තිබෙනවා. महामतिवर्णेन श्री लंका पोदु जन पेरमुन लबागत जयग्रहणेट महासंगरत्नेद सुभाषिंसन एक्करनवा जनता विन्वेन महाजन नियोजितयान अवंकव कटेतु कलयुतु बवयि उन्वहांसे वेडिदुरटात पेन्वा देन्ने जनता අපි සුබ පතනවා විශේෂයෙන්ම මේ ලැබූ ජයග්‍රහණයත් එක්ක ඒ පාලනයේ මනවින් සිද්ධ කරගෙන යන්න පුළුවන් වේවා කියලා. පෞගිය 16 වෙනිදා උමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සහභාගී වෙලා තියෙන පාටලී චම්පි කරනව කහාශානි අබේසේකර දෙන්න මෙහෙවල තියෙන දයන් ජයතිලක මහත්මයා මිලියන 5ක් වියදම් කරලා ඇමරිකන් නියෝජනයක් ඇතුව තමයි සාකච්ඡාව පවත්වලා තියෙන්නේ. සාකච්ඡා කළා තියෙන කරුණු අතර එකක් තමයි මේ ආණ්ඩුව 3-2 බලය ගන්නවා. හැබැයි 3-2 අරගෙන ආණ්ඩුව පිටේවුවට පස්සේ ආණ්ඩුව වටන්න ඕන ඒ සඳහා පළවෙනි පියවර වශයෙන් බැසිල් රාජපක්ෂ මහත්මයාගේ පාර්ලිමේන්තු ආගමනය වලක්වාලිය යුතුයි. එතකොට බැසිල් දේශපාලනයෙන් ඉවත් කළ යුතුයි කියන තැනට කල්පනා කිරීමම ඒ මොන ක්‍රමෙන් දෙයක ඉවත් කරන්නේ බැසිල් ඝාතනය කළද චරිත ඝාතනය කළද කියන මේ ප්‍රශ්නය අපිට තියෙනවා. ඉසා කරුණා කළා බැසිල් මහත්තයාත් අපි කියනවා පාර්ලිමේන්තුවට එන්න ඔබතුමා කුමන්ත්‍රණ කරුවන්ගේ වමනාව ඉෂ්ට කරන්න එපා. ඔබතුමා මේ රටේ ජනතාවගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරන්න. බොරු පොරොන්දු දෙමින් රටේ ජනතාව සවස්තමින් කරන ගිය ඒ යුගය අවසන් දැන්. දැන් මිනිසුන්ට අවශ්‍ය වෙන වැඩ කිරීමයි. මන්ත්‍රීවරුන් පත්වන අමිතවරුන් අවංකව කෙලින් නීතියට ගරුක සියලු ජාතීන් ආගමිකයන් කවුරුත් එකට එකතු වී සත්‍ය ගොඩනගමින් කියන අවංක චේතනාවෙන් කටයුතු කරනවා ඇති කියලා මා බලාපොරොත්තු වෙනවා. මැතිවරණයේ ආසන්නයේදී එක්සත් ජාතික පක්ෂයේ ඇති වූ ඛේදනීය තත්වයේ ප්‍රතිවිපාක අද භුක්ති විඳීමට සිදු වේ ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. ගැරහීම් ඊර්ෂ්‍යා කුහකකම් තුල වට කරලම ගල් ගසද්දී අපිට පුළුවන් වුණා ශක්තිමත් ගමනක් ආරම්භ කරන්න. ඒක වෙලාවක කිව්වා අපිට ලියාපදිංචියක් නැහැ කියලා. තව වෙලාවක කිව්වා නාම යෝජනා ප්‍රතික්ෂේප වෙනවායි කියලා. අපි ඔප්පු කරලා පෙන්නුවා මුදල් ගොඩනැගිලි සම්පත නෙවෙයි වැදගත් වන්නේ ජනතා සම්පත. නමුත් කණගාටුවට කාරණා වන්නේ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම උන්න මෙන්න තියලා ඒ සිදුණු ඛේදනීය තත්වේ ඵල විපාක අද භුක්ති විඳිනවා කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. ජාතික පක්ෂයේ එක්ක විද්ව දෙදීම සිදු නොවි දුමා නායකත්වයේ දිනේලා මේ අලුත් පක්ෂය පටන් ගන්න නැතුව හිටියා නම් ප්‍රතිඵල මොනවා කියද? ඉතින් හරියට කකුලෙන් අදින්නේ නැතුව වැඩ කටයුතු කරා නම් මම හිතනවා මේටදී ප්‍රගතියක් ලබන්න තිබුණා අනිවාර්යෙන්. ඒ කියන්නේ අපි මුලින් ඉඳලම කිව්වා මැතිවරණයේ කිව්වේ ආණ්ඩුව ලබා ගන්න. අපතුමයි කතා කරගෙන තියෙනවා මේ ලැබිච්ච දේෙන් සෑහීමකට පත් වෙනවා වගේ. ඇත්තටම අංග සම්පූර්ණව සෑහීමකට පත් වෙන්නේ ආණ්ඩුව බිහි කරොත් පමණයි. ඇත්තටම එක්සත් ජාතික පක්ෂ නොකුතුනි. ඔබතුමා මැතිවරණ ප්‍රතිඵල බැලුවා නේද? ඒ බැලුවා නම් මං හිතන්නේ ඕනම කෙනෙකුට ඒක තේරෙනවා. මං හිතනවා මේ සීරු දෙනාම සමගි ජන බලවේගයත් සමග එකතු වෙනවා නුවණුමානයි. මාත් එක්ක සිටපු මන්ත්‍රීවරු අමාත්‍යවරු එහෙම කිව්වා. සිරිපොත අල්ලන්න තමයි අපේ සූදානම. අල්ලන කතා කිව්වේ නැහැ. අපි කිව්වේ වගකීම බාර ගන්නයි කියලා. ඉතින් වගකීම බාර දීලා නැති තියෙන්නේ. ප්‍රතිඵල ටික පොඩ්ඩක් ඔබතුමා බලන්න. ජාතික ලයිස්තුවේ වැඩ කටයුතු තවමත් සාකච්ඡා වෙමින් පවතිනවා. මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මැතිවරණ සටනේ ඡන්දෙන් පසුබෑමට ලක්ුණු අය පෙර සිදු වුණා වගේ ජාතික ලයිස්තුවෙන් ගන්නවද කියලා. මං කිව්වා එහෙම දෙයක් කරන්න නැහැ කියලා. අපි මේ ප්‍රතිපත්තිය ප්‍රතිපත්තිගරුක ක්‍රියාත්මක කරනවා. දැන් ඔබතුමාලා ධාර්මික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නැවත සංශෝධනයකට ආවොත් ඔබතුමාලාගේ සහයෝගයක් ලැබෙනවද? සංශෝධනය කියන එක එකක් සම්පූර්ණයෙන්ම අයින් කිරීම එකක්. අපි ලෑස්ති අනිවාර්යෙන්ම ඒ සංශෝධන වලට
එහෙම නැතු මේ 19 හකුලා ගන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. අවංක පිරිසිදු රටක් නිර්මාණය කිරීම සඳහා කරන ඕනම දෙයකට අපි ලෑස්ති. අලුතින් සංවර්ධනය කළ ඉන්දියාවේ කුෂිනගර ගුවන්තොටුපළ වෙත ශ්‍රී ලංකාවෙන් පළමු ගුවන් යානය ගොඩබස්සන ලෙසට ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කරනවා. ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු අවස්ථාවේදී මෙම ආරාධනාව සිදු කළා. මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළ අග්‍රාමාත්‍යවරයාතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමට ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ සුබපැතුම් එක් කිරීමටයි මෙම හමුව පැවැත්ුණේ. ඉන්දියා අග්‍රාමාත්‍යවරයා බුදුදහම ප්‍රවර්ධනය කිරීමට උනන්දුවක් දක්වනවා. සංචාරක ක්ෂේත්‍රයේ පමණක් නොව පුරාවිද්‍යා වැනි ක්ෂේත්‍රවලට සම්බන්ධ ව්‍යාපෘති ආරම්භ කිරීම කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කර ඇති බව ඉන්දියා මහකොමසාරිස්වරයා මෙහිදී ප්‍රකාශ කළා. දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට අමතරව ජලය හා සනීප ආරක්ෂක වැනි ක්ෂේත්‍රවලින්ද ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව කැමැත්තෙන් පසුවන බව මහකොමසාරිස්වරයා කියා සිටියා. මහමැතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයටපත් කිරීමටත් පෙර ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුරකථන ඇමතුමක් ලබා දෙමින් මහින්ද රාජපක්ෂ මහතාට සතුට ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දියාවේ සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 18 දෙනෙකු මිය යාම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ශෝකය පළ කළා. රට තුල තිරසර සාමයක් ඇති කිරීමට හා දෙමළ ජනතාවගේ ගැටලු වලට විසඳුම් ලබා දෙන ඕනෑම පාර්ශවයක් සමග කටයුතු කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා පවසනවා. එය තම සන්ධානයේ ස්ථාවරය බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. රටේ ස්ථාවර සාමයක් ඇති කරන හා දෙමළ ජනතාවගේ ගැටලු වලට විසඳුම් ලබා දෙන ඕනම කෙනෙක් එක්ක එකතු වෙලා වැඩ කරන්න අපි කැමති. ඒක තමයි අපේ පක්ෂයේ ස්ථාවරය. ඒත් බලේ පිහිටුවන රජයේ ක්‍රියාකලාපය අනුව එම කටයුතු තීරණය වේවි. සියලු දෙනාගේ එකඟතාව මත දේශපාලන විසඳුමක් ලබා ගැනීමට උත්සාහ දරමින් ඊට සහාය දීම අපේ අරමුණයි. පාර්ලිමේන්තුවට ජාතික ලයිස්තුවෙන් තේරීපත් වූ අයගේ නාම ලේඛන ලබන 14 වනදාට පෙර ලබා දෙන්නයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා. ජාතික ලයිස්තුවෙන් පත්කරන සියලු දෙනාගේ නම් මැතිවරණ කොමිසම වෙත ලැබීමෙන් පසුව ඒවා ගැසට් කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. මේ හේතුවෙන් සියලු නාම ලේඛන ලබන 14 වනදාට පෙර ලබා දෙන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාළ දේශපාලන පක්ෂවලට දැනුම් දෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජාතික ලයිස්තුවට පත්කරන පිරිසගේ නාම ලේඛනය ඊයේ පස්වරුවේදීම මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දී තිබෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් පත්කරන ජාතික ලයිස්තු නියෝජිතයාගේ නම කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවයි එම පක්ෂයේ ප්‍රකාශ ලබන සඳුදා පක්ෂයේ අදාළ නිර්ධාරණ දැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා. සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයෙන් ජාතික ලයිස්තුවට සිල්වරාසා ගජේන්ද්‍රන් මහතා නම් කර තිබෙනවා. අනෙක් දේශපාලන පක්ෂවල ජාතික ලයිස්තුවෙන් පත්කරන පිරිස සම්බන්ධයෙන් මෙවන විට සාකච්ඡා පවතිනවා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවටගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට පොලිසිය තීරණය කර තිබෙනවා. පශ්චාත් මැතිවරණ සමය තුළ වාර්තාවන සිද්ධීන්ට අදාළව අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන සැකකරුවන්ගේ තොරතුරු නීතිපතිවරයා වෙත යොමු කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා. ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු රට තුළ සමකාමී වාතාවරණයක් නිරීක්ෂණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ. හම්බන්තොට ප්‍රදේශයෙන් එක් සිද්ධියක් වාර්තා වී ඇති අතර ඊට අදාළව සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. ජංගම මුර සංචාර තර කරමින් දැනට ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාවට නැංවෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ. ලෙබනනයේ බේරූට් නගරයේ සිදු වූ දැවැන්ත පිපිරීමෙන් තුවාල ලැබූ සියලු ශ්‍රී ලාංකිකයන් කාන්තාවන් බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල තහවුරු කරනවා. තුවාල ලැබූ පිරිස මේ වන විට 15ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලෙබනනයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 285 දෙනෙකු ලබන 15 වනදා මෙරටට රැගෙන ඒමට සැලසුම් කර ඇති බවයි ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ශානි කරුණාරත්න මහත්මිය සඳහන් කරන්නේ. පිපිරිම් වලින් බේරුට් හිපිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මෙන්ම නිලධාරීන්ගේ නිල නිවාසවලටද හානි සිදු වුණා. ඒවා ප්‍රතිසංස්කරණය කරන අතරතුරම පීඩාවටපත් ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීමට තානාපති කාර්යාලය දිනපතා විවෘතව පවතිනවා. තානාපති නීශානි කරුණාරත්න මහත්මිය බේරුට් නගරයේ සිදුව ඇති විනාශය එහි සංචාරය කරමින් දැකබලා ගත්තා.
එමෙන්ම විපතටපත් වූ ශ්‍රී ලංකිකයන් සම්බන්ධයෙන්ද ඇය සොයා බැලුවා. මේ දක්වා මියගිය ශ්‍රී ලංකිකයෙකු සම්බන්ධයෙන් වාර්තා වී නැති බවයි ඇය වැඩිදුරටත් පවසන්නේ. කෙසේ වද විපිරීමෙන් මේ වන විට පුද්ගලයන් 154 දෙනෙකු මියගොස් 5000කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. ආපදා තත්ත්වය තුල තානාපති කාර්යාලය සමග නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් එහි සේවාවන් මෙන්ම උපදෙස් ලබා ගැනීමට විශාල ශ්‍රී ලංකිකයන් පිරිසක් යොමු සිටින බවද තානාපති කාර්යාලය දනුම් දෙනවා. එම පිරිස වෙත වියලි සලාක බෙදා දීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මකයි. තවත් විශාල පිරිසක් වියලි සලාක ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ. එබැවින් ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු ලෙබනනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ අන්තර් බලකායේ සමසාධක බටපිරිස වෙත ලබා දීමට තනාපති නිය කටයුතු කළා. පිපිරීමේ බලපෑමට ලක් වූ පුද්ගලයන් රසක් මේවන විට විවිධ රෝගාබාධයන්ට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. තුවාල ලැබුවන්ට ලබා දීම සඳහා මේවන විට විශාල වශයෙන් රුධිර හිඟයක් පවතිනවා. එම තත්වය සැලකිල්ලට ගත් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනිය ඇතුළු නිලධාරීන් වහම රුධිරය පරිත්‍යාග කිරීමට පියවර ගත්තා. මෙය බොහෝ පාර්ශ්වයන්ගේ ඇගීමට ලක්ව තිබෙනවා. පිපිරීමෙන් සිදු වූ හානිය මෙන්ම අර්බුද රසක් මැද ලෙබනනයේ විශාල පිරිසක් රජයට එරෙහිව විරෝධතා ව්‍යාපාරද ආරම්භ කර තිබෙනවා. මෙහිදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර දරුණු ගැටුම් ඇති වූ බවයි එරට ආරංචි වාර්තා සඳහන් කරන්නේ. මද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බවට චෝදනා එල්ල වී ඇති පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් මද්‍රව්‍ය ප්‍රවාහනයේ සඳහා යොදාගත් බවට සැක කරන මෝටර් රථයක් බලපිටිය ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි මෙම මෝටර් රථය සොයාගත්තේ. මෙම රථය යොදා ගනිමින් මද්‍රව්‍ය ප්‍රවාහනය සිදු කර ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. මද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සම්බන්ධතාව පැවැත්වූ බවට චෝදනා එල්ල වී ඇති පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් දැනට එම කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු 21 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තා. මේ සමගින් ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්නවා. යලිත් හමු වෙමු රාත්‍රී 9:30ට.